guys, welcome back to my channel. කොහොමද ඔයාලට අද ගොඩක් ගොඩක් ආදරෙන් පිළිගන්න ඔයාල හැමෝම මගේ channel එකට. අද නම් ඉතින් අත්තර රෙසිපි එකක් නම් නෙවෙයි ගෙනාවේ. හැබැයි ඔයාල කවුරුත් ආස කරන දෙයක්. මොකද දන්නවද? ආලු බෝණ්ඩා. ඒ කියන්නේ අල බෝණ්ඩා. ගොඩක් අටේ ප්‍රශ්නයක් තියෙනවානේ කොච්චර gedara හැදුවත් අර සයිවර් කඩේ රස නම් එන්නේ නැහැ අපි හදන බෝණ්ඩා වල gedara නේද? කොච්චර රෙසිපිස් කොච්චර දේවල් තිබුණත් ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සයිවර් කඩේ රසටම හරියටම කොහොමද මේ ආලු බෝණ්ඩා එක රසටම gedara හදාගන්නේ කියලා බලන්න. ඉතින් අපි අද යමු වීඩියෝ එකට කොහොමද මේ ආලු බෝණ්ඩා එක රසටම හදාගන්නේ කියලා බලන්න. පමාද අල කිලෝ එකකින් තමයි බෝණ්ඩා හදාගන්නේ. මෙතන මම පොතු පිටින්ම තමයි අල තම්බන්නේ. මොකද ලොකු අල තම්බන්න ගියාම ගොඩක් වෙලා යනවා. අනිත් එක හොඳට හොදලා ගත්තාම මේ විදිහට පොතු පිටින් තම්බන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේක ඉස්සලාම තම්බගමු. ලුණු ටිකක් එකතු කරගන්න. දැන් අපි අල බෝණ්ඩා එකේ මික්ස් එක හදා ගන්න යන්නේ ඉස්සෙල්ලා මේ විදිහට pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කර ගන්නවා. අල කිලෝ එකක් මම ගත්ත හින්දා තෙල් ටිකක් යහමින් ඒක හදා ගන්න තරමට වල දා ගන්න. දැන් මේ රත් වෙච්ච තෙල් එකට අපි මේ විදිහට අබ තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. සූදුරු තේ හැන්දක ප්‍රමාණයක් එකතු කර ගන්න. දැන් මේ අබ ටිකයි සූදුරු ටිකයි ටිකක් ඒක හොඳට පුපුරගෙන එනකොට ඔයාලට තේරෙනවානේ මේ විදිහට ලොකු ලුණු ගෙඩි එකහමාරක් විතර මම චොප් කරගත්තා. මොකද අල කිලෝ එකක් ඉඳලා ඒ ටිකයි එතකොට අව මිරිස් කරල් දෙකක් විතර මේ විදිහට චොප් කරගත්ත කරපිංච ටිකකුත් අපි එකතු කරගන්නවා. ඒ වගේම චොප් කරගත්ත සුදු ලුණු ටිකකුත් අපි මේකට එකතු කරගන්නවා. සුදු ලුණු ඉතා පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. දැන් මේ ටික අපි හොඳට ටෙම්පරාදු කරගමු. ඔන්න දැන් මේකේ අම්තාක් දුරකට ටෙම්පරාදු වෙලා තියෙනවා. ඔයාලට පේනවනේ. හැබැයි ගොඩාක් මේක බැදිලා නෙමෙයි. සාමාන්‍ය ප්‍රමාණයක්. දැන් මේ අවස්ථාවේදී අපි එකතු කරගන්නවා කහකුඩු තේ හැඳි භාගයක් වගේ මේ ප්‍රමාණයට. ඒ තියෙන්නේ විශේෂිත වූ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේකට අපි කියනවා ඇසපටීටා කියලා. පෙරුංකායම් තුල් කියලා තමයි දෙමළෙන් කියන්නේ. පෙරුංකායම් තුල් කියලාත් කියනවා, කායම් තුල් කියලාත් කියනවා. ඉතින් මේක ගොඩාක් ගුණවත්. ඒ වගේම හොඳ රසයක් මේකට එකතු කරනවා. මේ තියෙන්නේ මේ විදිහට මේකෙන් අටෙන් එකක් වගේ. ඒ කියන්නේ පුංචි ප්‍රමාණයක්. ගොඩක් දාන්න එපා. මොකද මේක හරි ස්ට්‍රොง ෆ්ලේවර් එකක් තියෙන කුඩු එකක්. ඉතින් ඒ නිසා පුංචි ප්‍රමාණයක් එකතු කරන්න. කහයි පෙරුංකායම් තුලුයි ටිකක් දාලා විනාඩියක් විතර අපි පොඩ්ඩක් මේක චුට්ටක් බැදෙන්න ඇරලා මේ තියෙන අපි තඹගත්ත අල. අල කිලෝ එකක් මම අරන් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා ගන්න ප්‍රමාණය අඩු වැඩි කරගන්න. මම මේ අල ටික දැන් මේකට ඔක්කොම ටික එකතු කරනවා. හොඳට පොඩි කරගෙන තියෙන තඹගෙන. දැන් මේ අවස්ථාවේදී ඔයාලට මේ බෝණ්ඩා මිශ්‍රණයට අවශ්‍ය විදිහට ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. අල තම්බද්දි ලුණු දාපු හින්දා ඔයාලට පුළුවන් මේ වෙලාවේදී කල්පනාවෙන් ලුණු එකතු කරන්න. දැන් අපේ බෝණ්ඩා මිශ්‍රණය හරි. මේ අන්තිමට අපි බානකොට මේ විදිහට කොත්තමල්ලි කොළ ටිකක් පොඩිවට චොප් කරලා හරි කඩලා හරි මේ විදිහට දා ගන්න. තාල මේක මිශ්‍ර කරගමු. දැන් මේ විදිහට හදාගත්ත මිශ්‍රණය චුට්ටක් නිවෙන්න තියලා දැන් අපි මේක ඩිප් කරගෙන
බැදගන්න බැටර් එකක් හදාගන්න බෑ. දැන් අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. ඒ වගේම කියන්න ඕන මම මේක දෙවිදියකට හදන්නයි යන්නේ. බලමු කොහොමද හදාගන්නේ කියලා නේද? දැන් අපි බොණ්ඩ මිශ්‍රණය හදාගමු. ඒ කියන්නේ වටේ කෝටින් එක. ඒකට අපිට අවශ්‍ය වෙනවා කඩල පිටි. ෆරිනදි චේචි කියලා මෙහි තියෙනවා ගන්න සුපර් මාකට් වල. මේ විදිහට ඔයාලා හදන ප්‍රමාණය අනුව එකතු කරන්න. දැන් මගේ කිලෝ එක විතරනේ අල. ඉතින් මම ඒකට මේ විදිහට කෝප්ප 3ක් වගේ එකතු කර ගන්නවා. හොඳ තික් බැටර් එකක් අවශ්‍ය හින්දා. මේ දෙන්නේ ෆරිනදි රීසෝ. ඒ කියන්නේ හාල් පිටි. දැන් ඔයාලා කියන්නකෝ මෙතන කෝප්ප 4ක් ගත්තා කියලා. එතකොට එක කෝප්පයක් එකතු කරන්න ඕන හාල් පිටි. කෝප්පයක් ගත්තදී කෝප්ප කාලක් හාල් පිටි එකතු කරන්න ඕන. දැන් මම මෙතනත් කෝප්ප 3 කාලක් වගේ ප්‍රමාණයක් මෙතනදී එකතු කර ගන්නවා. මොකද මම මේ විදිහට 3ක් එකතු කරපු හින්දා. මිරිස් කුඩු පුරවලා තේ හැඳි එකහමාරක් වගේ එකතු කරන්න පුළුවන්. මොකද අපි සැරට වෙනම අපි එකතු කරලා නැති හින්දා. බේකින් සෝඩා තේ හැඳි භාගයක ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. රස අණුව ලුණු ටිකක් මේ බැටර් එකට වල එකතු කර ගන්න. දැන් අපි මේකට වතුර එකතු කරන්නයි යන්නේ. අපි මේකට වතුර චුට්ට චුට්ට එකතු කරලා ගොඩාක් ඝනත් නැති ගොඩාක් දියාරුත් නැති පදමට අපි මේක මිශ්‍ර කර ගන්නවා. මෙන්න මේ තියෙන්නේ මේ පදමට අපි හදා ගන්නවා. මේ අදින්ද අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට ඔයාලට පුළුවන් කෙල් ටිකක් දා ගන්න. मैंने मे सैज से हदागंड एक मे गुडा क्लोकोटा बोल हदागंड इतक मैंने मे सैज से हरी रसाई एक गुड़ा चूटी ने गुडा क्लोकूत मे मेक पीटी कत्ते मोदी लोकोटनावा मे प्रमाण बोल अभी हदागम वाले पेनवाने सामान्य सैज से बोंड मेतने दहाया बोंड वाले हरियाणा विद्र बोल हदागन तीयनवा मंग इतर टीक हदंडियानवा बितर बोंड मे बितर है भाई गोडाक लोकने अभी गम बितर सैज से वगे बितर अरगंड अरगन मे विधि बोले अरगेन इट पास मेन मेव तीयला मेक मे विधि कव करगा अरगेन බලන්න පේනවද මෙන්න මේ විදිහට බිත්තර බෝණ්ඩා ටිකකුත් අපි අද හදා ගන්නවා දැන් ඔක්කොම ටික ලෑස්ති අපි දැන් බෝණ්ඩා ටික බෙදගමු අපි දැන් ඉස්සෙල්ලාම අපි මේ විදිහට බෝණ්ඩ ගුලියක් අරගෙන මේ විදිහට දාලා බාජනේ ගැඹුරු මදි හින්දා මම ආයේ තෙල් එක මේ වගේ ගැඹුරු බාජනයකට දැම්ම නැත්තම් එහෙම අර බෝන්ඩ් එක දාපුවම උඩ හරිය විතරක් නිකන් පිටි වගේ ඉන්න එක ඇතුළට යටට ගිහිල්ලා බැදෙන්නේ නැති හින්දා මේ විදිහට ටිකක් ගැඹුරු බාජනයකට මම මාරු කරගත්තා. දැන් අපි බැදගමු ඉතුරු ටික. ඔයාල තෙල් එකට බෝන්ඩ ටික දානකොට මෙන්න මේ වගේ කුංචි කුංචි කෑලි විසිරනානි පිටි කෑලි ඒව ටිකක් හොඳට බැදුනට පස්සේ අර ගන් ටිකක් මුරුක්කක් වගේ ඔයාලට කෑව හැකි. ඉතින් ටිකක් බැදෙන්න ඇරලා ඊට පස්සේ ඒව ටිකක් අර ගන්න ඔයාලා විසි කරන්න එපා. හරිද?
ඉතින් අද වීඩියෝ එක එන්ජොයි කරාද මම හිතනවා මේ කාලේට ගොඩාක් අයිඩියල් රෙසිපි එකක් වෙන්න ඇති කියලා සමහර අය මේක හදන්න දන්නව වෙන්නත් පුළුවන් හැබැයි ඉතින් පුංචි පුංචි දේවල් තියෙනවා අපිට මිස් වෙලා අපිට ඒ අවශ්‍ය රස එන්න ඇති වෙලාවල් තියෙනවා අපිට බත් එකක් උනත් එහෙමනේ හරියට උයා ගන්න බැරුණොත් ඒක එක්ක බෙරි වෙනවා කොච්චර බත් කියන්නේ අපි සාමාන්‍යයෙන් උයන දෙයක් නිතර ඉතින් ඒ වගේ තමයි අපි මොන කෑම જાති දන්නා වුණා සමහර වෙලාවට පුංචි පුංචි මිස්ටේක්ස් හින්දා ඒව හරියට හදා ගන්න බැරෙන ඉතින් අද හදපු රෙසිපි එක ඔයාලා හොඳටම try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඉතාමත් රසයි විශේෂයෙන් කියන්න ඕන බිත්තර දාලා හදපු එකට හොඳට බැටර් එක තවරලා හොඳට බැද ගන්න නැත්නම් පුපුරන්න පුළුවන් ඉතින් ඒක ගොඩාක් important ට්‍රික් එකක් ඒක හරියට හොඳට බැටර් එක හදා ගන්න හොඳ ගන්න මේ වැහි කාලේ හොඳ මසල් ඡාය එකක් එක්ක එහෙම මේ බෝන්ඩ එකක් ඔයාලා හැමෝටම ගෙදරයිට හදලා දෙන්න රස බලන්න ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගියෙත් නැහැ ඉතින් ආයෙත් මේ වගේ ලස්සන රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එනකම් ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම චයිනි ෆර්නැන්ඩෝ චාෝ